ඉලිබ සඳාන් කරන්න වන පොඩි ප්‍රමාදවීමක් පිබඳම් ගේ කණගාටුමා පළම ම්මර කාසකර සින්නා අපේ මාධදිය ජිහිතව සහඳද රිගුණුව. ඒවාගේම පහුගියමැයි පළෙන්ද සී ලංකා නිදස් පක්ෂේ මරැලිය පැවත්වුණ නුවර නගරමාත්්‍යේඒ මෑරැලිය ඉතාමත්ම සාර්ථකව පවත්වන්නට අපට පුළුවන්කම ලැබුණ එ ජනවාර්දධ නෝජතයන් නැටට තමුණල් සෙලා අප පක්ෂේ ව දක්කොපු දෙවන්ත සහයෝග පිළිබඳවත් අපි ගෞරගේ ස්සූතිය ම මේවස්ථාවද ප්‍රකාාත කර සිරනවා. අද අප මාතුකාබවට පත්වෙලා තියන්නේ පලාස් සභහ ක්‍රමය පිළිබඳව මාධදුලින් රජ දැනුවත් කිරීම. පළස් සභා ක්‍රමය ආරම්භ කරලා දැන් අවුරුදු තියකට වඩා කාලයක් ගත වෙන. මේ අවුදු තියකට වඩා කාලයක් පළස්වභා මැතිවරණ හයක් පවච්චල තින ඉදදාා සහසි අසු වටේද. අසු වටයෙන්ල මේ දක්කා පළස් භා මැතිවරණ හයක් පවච්චලා අද මේ මොහොත වෙනකොට පලාස්වබා මැතිවරණ පැවැත්වෙන්නේ නෑ පැත්තුින් ැ නැතිවීම පිළිබඳව සෑම රජයක්ම වගකි යුතුයි. මේ අවුරුදු තියකට වඩා වැඩිකාලයක් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විවිද්ධ අමාත්‍යංශ තුළින් ජනතාවට විශාල සේවාවක් ස්ටසිද්ධ කරන්නට පළස්වභාක්‍රමය ියාත්ම ගුණයි කියනෙක ම මේ අවස්ථාජී සඳහන් කරන්න ඕොන පළාත් නමයක් මේ සීලංකාහතුළු පිහිටල තියෙනවා. පලාාත් නමේම පලස්වභහවල් ක්‍රියාත්ම ගුණා දැ සමහර පළස් සභහවල් ක්‍රියාත්මක නොවෙන කාලය අවුරුදු හය හත දක්වා දීර්ග වෙලා තියෙනවා වස්නායට පලාති මම නියෝජනයකරු බස්නයට වලාතේ හුගේ අ අපට්‍රේල් විශවයක්කෙන්ද වෙනකොට අවුරුදු හතරක් සම්පූර්ණ වෙන පළස්වබහ මැතිවරණයක් පැවැත්වෙලා නෑ. ඒ පිළිබඳව මේ රජයන් කටිවුතු කරන්නේ නැත්ත මොකද කියන එක අපිට නමේ ජනතාවට ප්‍රශ්නයක්. සවාරයට පලාාත් සභාග නමය පිළිබඳ එක්ෙක් අය එක්ෙක් මත ප්‍රකාශ කරන. පක්සතා මාජන නිෝජීතයින්. ස්වාමින්වාන්තේල්ලා මාර්ොටස් පලාා සභා අවශ්‍යද. සමහරයකින පලා සභා අවශ්‍යයි. සමහරක්්‍යයකින්න මේ පලාස්භා විුවට වෙනදයක් තියනන ෙනනත් විකල්පයක් තියුන හොඳයි. මේ පලාස් සවබහයි වැඩක් නෑ. පලා සවභාව සුදුවල්ියෙක් කියල කොටසටන්න. මේ වගේ එකේ කොටස් විවිල්ධ මත ප්‍රකාශ කළ සිටින. නමුත් අපිට ව්‍යවස්ථාවේ හැටියට ව්‍යවස්ථාවට පිටුපාන් අපිට පුළුවන් කමක් නෑ ජනතාව හැටියට. දහතුන්ගනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාජීේ පළස්සවාර්කමය. මේරටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව තුළ ස්ථාපිත වෙලා චීන්නේ. මේක හොදව වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. නමුත් අපි ව්‍යවස්ථාවනු කටියුතු කරන්න සිද් වෙලා චීන ව්‍යවස්ථාන කුළු දහතුන්ගනි සංසෝධනය කින්. පළස් සභා ක්‍රමය ඇති වෙලා තියන. මේක අනවශ්‍යයි කියලා හිතෙන ඔන්නම් කෙනෙකුට පුළුවන් ඒ පිළිබඳව තීන්දු තීරණ ගණ්ඩ එක වෙනම කතාවක්. නමුත් මේ වෙලාව මම මහජන නියෝජිතය කැටියට ශ්‍රී ලංකා නිගාස් පක්සේ ඉදාහිතං නියෝජනය කරපු කෙනෙක් ැටට. පළස් සභා ක්‍රමය අපි පළවෙනි පලස්වවාට සී ලංකා නිදහස් පක්සේ තරගලින්නෑ. දෙවැනි පළස් සභාව ඉඳලා වාර පහක් අපි ශී ලංකා නිදාස් පක්ෂේ පළස්වභාවර තරන් කළ. ඒ වාර කීපයම වැඩිවාර ප්‍රමාණයක් වැඩිම වාර ගන්නාව සීලංකා නිදාස් පක්ෂී බස්නාට පළස්වභවර තුළ ක්‍රියාත්මගුණ එකනක මේ අවස්ථ්‍යාජී සඳහන් කරන්න දෝනා. මේ පළස් සභ කවුරු මොනව කිව්වත් කවුරු විරුද්ධ උනත් නීතියට අනුව පලස්සවා අනිවාර්යම ක්‍රියාත්මක වී යුතුමයි. නවත්තන්න පුළුවන්කම ටුවක්කත් නෑ දැන් අපි බැලෝොත් ජිගු කාලයක් තෙස්තේ පළස්වභාවක් නැතුව මෙ පමණ කාලයක්ත්තිස්තේ මේ පලාස්වභාව ක්‍රියාත්මක නොයම තුළ මම දකින්නේ එයින් මහජනතාවට වෙන පාඩුව තමුන්නාන්සෙලාට ඉදිරිපත් කරන ම බලාපොරොත්වෙන්නේ. මගේ මතය පලාස්වභා තිබිය යුතුයි සභාවක් අනවශ්‍යය කියලා හිතෙනවන්නම් රජියයට හෝ වෙන් හජයට එනම් මේකට විකල්පයක් දෙන්න සිද්ධ වෙන. අපි මොකද පලාස් සවභා වෙනුවෙන් කරන්නේ. එහ මොනොත් අපිටත් පුලන් ස්‍රී ලංකා නිදහස් ක්ෂයක් හැටියට අපිට සාකච්ා කරලා මු මොන්නව ජැනටද එන්න ඕනෙකිනකට චීන්දුවත් චීරණයක් ගන්න අපිට ක්‍රියාත්මකන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ එක උදාහරනයක් ගත්තොත් පහුගිය කුසිකරම ප්‍රශ්න ච්ච වෙලාව පෝර ප්‍රශ්නය වෙලාගේ. අද්ද ඉතාමත් අසරණ තත්ත්වයට මේ රටතුළ ගොවීන් පත් වුණා. ගොවයින්ට කර කියාගන්න දෙයක් නැති වුණා. නමුත් පලාස්හභාවක් ඇටියට පලාස්වභාව නියෝජනය තිබුණ නං ඒ ප්‍රශ්නය එදා මේ තත්වයට පැනගින්නෙ නෑ. කුසිිකර්ම අමාත්‍යන්ශයක් හැම පලාස්හභාවක් තිබුණා. නිලධාරී සිය ගනන් රාජසේවේ වැඩකටයුතු කලා ගමේ ඉන්න කෙනා පලාවභාවත් එක් කිට්ටුව පලාසවා මන්ටිවර ඇත්ත එක් ෝජනසය මධ්‍යස්ථානයඇත් එක් මේ හැම දෙයක් එක්කම ජනතාවත් එක්ක එකට එකරාසේ අයිටිය එහමනං එදා ඇතිවවෙච්චේ ප්‍රශ්නය මේ තරම් උඩු දුවන තත්වට පත්වෙන්නේ නෑ එක උදාාරණයක් මං කිව්ේ. දංගි පලාස්ව භාවක් ගත්තොත් ජැනට විශාල සංක්‍යාවත් තරාජකාරී කටයවුතුල ෙතිලා ඉන්න. ගේ ශවාසයේ හැටියටමං හරියට අනුමොට කරන ලංකාවපුරුව ලක්ෂව පහකට වඩා වැඩි පිරිසක් පලාස්ව භාාවල රාජ්‍ය සේවකෙන් හටියට කටයුතු කන්න. දැ උදාහනකට ගත්තො බස්නාහිර පලාස්සවාය අසූ දහක් විතරඉන්න. සෞඛ්‍යන්සේ හතලිස්තේ දහක් ඉතරින්. අධ්‍යාපනය සොරි අධ්‍යාපනය හතලස්තේ දහක් පමණි ඉන්න. සෞන්කන්සේ තිස් දහකට වැඩි ප්‍රමාණයක් ඉන්න. අසූ දහක් රාජ්‍ය සේවකය ඉන්න. න් සමහර තැන්ගොල මූලි තැන්ගොල අපි උදාාරනයක ගත්තොත් බස්නයට පලස් බ තත්තුු දාසය ගොඩන ගිලි. මේ ජනතාවගේ මුදල්. තතුු දාසේක ගොඩනගිල්ලක් අමාත්‍යන්ශ ගානක නිලධහරන්නවා මේ විදිහටම අනිත් පලස්වබහ වොලත් ප්‍රධාන තැන්ගොල ඉන්න න පරිපාලන ගෙධාරීීමම් ආදායම් නිලධාරින් විදාහන්සේ නිලධාරින්. කාරම වෙන්න පුළන් මහ මාරගක වෙන්න පුළුවන් සෞකඛ්‍යයන්න පුළන් ම නිිල්ධහරින් විශහල පිසක්කන්න. නමුත් අපි දකින්නේ නෑ එදා වෙච්ච සේවයෙන් සීයට දහයක්කත් තිස්ට වෙන්නේ නෑ. සමහර පලාස්ව බහතියෙනවා ව්‍යාපෘති පහුගේ අවුරොත්තුනේ ආරම්භ කල තින. ඒ සියල්ලම අතර මඩ. අරමුණක් නැත්තුව ව්‍යාපති ආරම්භ කරන මුදල් තිීරනි. සාල මුදල් ල්ටන් පලාස්සභා ගත්තත් චෙක්තර මටම් දෙහෙක තියෙන්නේ බස්නයිට පලාස්වභාව කිය ඉතාමත් ඉහල ජනක තියන පෝසත් පලාස්වභාව. අනන්ත අප්‍රමාණ ආදයම් ලැබෙන වූ පලාස්්‍රභාව ගත්තොත් ඒත් නෙමේ පලාස්වභාව ඉතාමත් පහල් පහල කියන්නේ ආදායම්මත්ටම ඉතාමත්ම අරු ජනක තියෙන්නේ. එනිසා සමසේ මේ මුළු රටේම ආදායමෙන් යම්පොරසක් පලාස්වභාවට දුන්න. ඒ පලාස්සභා නැගීටින්න පුළුවන් පළස්ස්භාව ඒවන් ඇතත් නැතත් පලාසභාාවල කටුතු කරගෙන යන්න පුළුවන්කමත් තිබුණා බස්සාහින පලාාස වගේ පලාාස්සභාව. නමුත් මුළු රටේම පලාා සභහවල් ගත්තොත් ජනතාවට තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ගිය එකම තැනතමයි පළස්වභාව. ඒ නිසා අද කිසිම දෙයක් ඉස්ටවෙන්නේ නැතුව සංවර්ධන කටයුත්තක් ඉස්ටවෙන්න නැතුව ජනතාවගේ අවශ්‍යතාවයක් ඉස්සවෙන්න නැති ඉතාමත්ම අසන තත්වයට පත්වෙලා ඉන්න මහජන රියෝජතින් නැතුව. යම් පලාසභා මන්තිවුරුම් හිටයනම්. කැබිණට්ට එකක් තිබුණනම්. නිලධහරන්ට වැඩ කටිකුතු කරන්නක් පුළුවන් ඒ ගඩිකුතු කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න පුල හයික් තිබිලතියන කැවිිණට් එකක් තිබිච්චිහින්. එතකොට මේ පලා සභහාව තුළ විවිධ අන්ස තුලින් අමාත්‍යාන්ස ගණනාවක්ෂයන අමාත්‍යාන්ස පහක් නැත්ත හැත්වයන එක කොටත්සොල්ට විධගෙන් කොල්ලා ඒ අමාත්‍යන්සව වලින් ජනතාවට විශල සේවාය මම ෘෂිකරම ඇමතිවර හැටියට. මම හොයල බැලවා මගේ කොට්ටාසොල්ට මගේ පලාාතට මේ බොයි සංවිදාහනෝලට මොනුවද අවශ්‍ය වෙන්නේ. උදුලුතලේද ටැක්ටරයදද නැතම් විනත්තාම්පන්යද මේ අවශ්‍යගන්න ල් ෝලින් ශසාල ප්‍රණය අපිට ලබා දෙන්න පුුවන් කම ලබුණා. අද මිනිහෙකුට ඒ කාලෙ පලස්වභාව හැම පලස්ස භාවක්ම මිනිහෙකුළ ජීවත් එෙන්න්න කිලි පැටව උදහ ගැනෙක් කර දුන්න. ජනතාවගේ අවශ්‍යතාව ගත්ගෙර ඉන්න දඩුවට කෙකිලි පැටි දුන්නහම ඒ භෝෂණය කල්ලා බිත්තරටිගක් රි හදාගන්න පුලන් ත්වක දැනත්ව වුණ ඒ මට්ටමේන්දල හළම ැනට යන මිනිස්ුන්ට උදව කක්. ිහෙකුට ගියත් දුරා කදාගන්නසාඩුටිකත් දුන්නන්නා ්‍යචිගි ආධාරයක් දුන්නනම් තමත් වෙනදදයක් දුන්නන්නම් අදේ මොනුවක්කත්ම නෑ මිනිස්සුන්ට. ඉතාමත්ම අසනතත්වයට පත්වෙලා තියන්නේ. නිවා සාධාර අනන්තප්‍රමාණ මිනිස්සුන්ට ජී ඇති අදේව මොනුවක්කත් නෑ නමුත් අදටටේ තියෙන්නේ වංචාවයි දූසනයයි අකර් මන්්‍යසාාවතමයි අදරටේ රජ කරන්නේ. එනිසා මේ පලාස්වභහව තිබිය යතු ගැ ම ඉන්න මුොකල මබ දන්න. ම ප්‍රාදේශී සභහ සභෘතිවර කැටින් මට අයිති්‍යත්තියෙනවා. මම පළස්වභාව නියෝජනය කරලා තියෙනවා. ඇමතිකන් දෙපාරත් දරලා තියනවා ම පාලිමේන්තු නියෝජනය කරලා තියනවා. එහමනම් මට කියන්න පුලන් ප්‍රාදේශය සභාව ඉඳල පාලිමේන්තු වූට යනකං ඒ ඒ ආයතනය තුළ ජනතාවට ඉතාමත්ම කිට්ටවෙෙන්ම හිටපු ආයතනය තමයි පලස්වභාව. දෙ අද පළස්වභාවත් නෑ ප්‍රාදේශවභවත් නෑ ප්‍රදශයේ සබහාව නියෝජනය වන්නේ එක ගොට්ටාසකට පමණයි. නමුත් පලස් සභාවක්කම මේ නුළු ජිත්‍රක්කයක් පලාාතක් පුඩාමම් පනීට අඩුවාදායමත්න ප්‍රදේශ වැ වැඩිපුර මුදල්ප්‍රමාණයක් වෙන් කරන්න හැකාවක්තින. පේ තමහර ප්‍රදේශභාවලට ආණඩුවෙන් රජයේ මුදල්තිිකක් නොදුන්නොත් ප්‍රාදේශභාව කරගෙන යන්න පුලන්කමක් නෑ. සමහලා ආයතින තින ඕල තර මුදල් ලැබි ේ කො වා වල් බැල්වොත්්ේ නකන බාව කියන්නේ පලිමිතුකට වඩා. ශහල මුදල් ප ාන්ශ පහසකම් විශහල ප්‍රමාණය මිනිසු සසන්න්න පුලුවන් එනිසා අද පලාාස්්‍රභාවත් නැතුව පලාාත්පාලන හිතන නැතුව අද දැන් කතා කරන්න බත්වෙලාන පාලමින් ැතිවරණයකුත් නැතුව අද කතා කරන්න මිනිස්සු යෝජ පතා කරන්නේ දේශපාලක්මියේ ඉදිරියට එන ජනාතිපති මැතිවරණයක් වල්මේ. ඒ ජනාතිපති මැතිවරණයක් පවත්වන්න ඉස්සල්ලා මේ මැතිවරණ පැවැත්විය යුතුමයි. අද ජනතාව කොත්ත නද ඉන්න කිය එක අපිට දැකගන්න පුරුවන් අපි දැකා ඇදා අප මැදින රැලියට මුළු රට පුරාම හැම ආසනයකම අප වැඩිය දෙැග ගෑන්න කිවවෙත්නෑ මිනිස්සුන්ට අමාරකන් යෙන් නිසාන් විශාල ප්‍රමාණයක් ජනතාවක් ඒ කලා සිවුණා අද මිනිස්සුන්ට ස්‍රීලංකා නිදස් පක්සේ හැටියට සී ලංකා නිදස්වක්ෂේ මේ රටේ ජීර්ඝ කාලයක් රජියන් පවත්සුපු පක්ෂයක් එනිසා අදත් අපේ වන්ටමාන ජනාධතමගේ ප්‍රධානත්වයෙන් සීලංකා නිදහස් පක්ෂේ නියෝජනය කරන කෙනෙක් ැතිට. ප්‍රාධය සභ පලාාස් සභාව නගර පාලිමින්තුව නියෝජනය කරපුකි නිකැතිට මගේ මතය මේ පලාස් සභා තිබිය යුතු මයි. එහෙම නැත්තම් ආණ්ඩුවට අවශ්‍යනම් පලාාස් සබහොඳ නැකි ලක් වෙනත් වෙනත් ක්‍රමයකට යන්න. ඒ ක්‍රමයයක් වුණනත් අපට සලකකා බලන්න සීලංකා නිදහස් පක්සේ නිතරනම සූදධනමින් න න් ර දුව. ම තන්න මං ඊට වඩා කතාකිරීම අවශ්‍යයි කියලා තමුලාන්සලාට මගේ මුළහරි ජනගන්න තියක්ත්ති නොන මුණන්සලට කතා කරන්න පුලුව ඒකන මුකුත් ත සාකච්ඡා වෙන්නේ නෑ පලා සභහන් අවත්චලා මුදල් නැතකමක් කියන්නෙත් නෑ පලාස් සභාව අනවශ්‍යයයි කියන්නෙත් නෑ පලාත් සබා ඕනයි කියන්නෙත් නෑ නමුත් ඒ ගැන මාතෘකාවද පැත්තකටම ගිහිල්ලා. මාද්‍ය තුළින්ගත් දේශපාලක් නීන්ගත් කිසම ගැනීමේ පලාාස්භා ගන කතා කරන්නෑ. ඔය වැඩි පිරිසා පාලිමේන්තුව නෝජනය කරන්න පලාාත් සභා මන්තයවර. යම් කිසි දැනුබක් ලාගෙන පාලිමේන්තුවට කියන්න ම කරන්න පුුවන් විදිහයට. නමු සමහරක් ඇය මේ පලාාත්පාල නාහිතන පා සභාවක් පාලිමේන්තුව නියෝජනය නොකර ට නායකත්වයට පත්වීම තමයි පහුග කාලේ ඇතිවෙච්ච මූලිකම පශසේ බාට පත්වෙලා තිබුණේ. එනිසා මේ ආයතන වලින් තමයි පාලිමේන්තු නියෝජනය කරන්නත් පුද්ගලයෝ ගිහිලතිීන්නේ. ඒ හැකියාව තුළින් තමයි පාලිමේන්තුයි දුුල අනපනත් ගෙනහල්ලා අප අනුවත්ත කරගෙන යම්ගී සේවාක් කරන්න. අපිට පලාස්භාතියන ප්‍රඥයක්ති ආණ්ඩුවේ අනපන පනත්ගෙන හල්ලා ඒවා යෝජනා ස්තරි කල්ලා ගෙනනකොට කල් යන්න මුත් බස්නයට පල අප පලාස්ත පාවට පලයක් දී ලතින ප්‍රඥයක්ප්ති තුළින් තමට ඕනමුද වෙනසක්රගෙන ඒ එක ටරතු කරගන්න පුළ නැහෙම අපිට හුවන් අවශ්‍යතාවයක් නෑ. <Trib forums> ි ඉන්නවා අවශ්‍ය කන පුදගලයෝ ජනාතිමැතිවරන්නේය එකට ඉදිරිපත් කර පුදදුගල න්න අපිළ අපි එකක පංක්සල ගරුත් ඔයෝ යන්න නෑන. අපි මේ ප්‍රධාන පක්ස්ෂය සීලංකානි දස් පක්ෂයෙන් තමයි මේ හම ජනාතිපතිවලයෙක්ම බිහිුණේ. මයින්ද රාජපක්ෂ ඇැතුමා ගාවට එනකම්ම දහයි වෙන කනුත් සීලංකානි දස් පක්ෂේ යෝජන කල තමයි මේනට ජනාතිපතුරු බිහිුණේ. ඉතින් අපට බැ බැඩිකමක් නෑ අපි උනන්දුවෙන්න්න ඕන වැඩ කරන්න ඕන ජනතාවගේ. නැතාව ට්ු කගන්න ජනතාවගේ ප්‍රස වෙන අපිතා කර නැම් දැ මෙම මතේක හදියට මුදල කියන්න පුුවන් කමක් නෑ මේ එකේක පලාාස්වභාව එකක විෙනස් වීදීරණ තියන්නේ දැ සමහර පලාස්බා. පොඩි ප්‍රමාණයක් න්න තමාර පරන්ස බා ලොකම දැන් බස්නනාහිර ගත්තත් එකසිය හතර දෙනෙක් ඉන්න මන්ත්‍රියුරු. විශාල බලාස බාව පඩි වැටුපොල්ට මේකන්න ප්‍රමාණය නම් බට කියන්න පුළුවන්ගමන් නෑ ගොහම සුරු ප්‍රමාණයයක් තමයි වැැටුපොල්ට වෙගඉන්නේ පොඩි මහ ලොක දලක්නය එක. සි සූපක් ඒ කියන්නේ මුළු පලා සභාව සේවකය වෙන්නේ ඒ පුළු මුළු පලාාස්භා රාජ්‍යතයවගේ වෙනුවද. මේ ලක්ෂ පහන රාජ්‍යසයකෙන්ටමින් වෙන මුදල ඉති ඉතිං නෑනැ එහෙම කියන්න පුළුවන්ක්මක්නෑ තේරුමදැතේ පලාස්සබභද්‍යන් ඒ මිනිසු රැකයාවක් ොහැ දෙන්නව නැද. දැ මේ පලාාස්තභාව අක්‍රේ වුනොත් පලාස්තබභාව තිබ්බෙ නැත්තම් මේ නිලධහරගෙන් ගන්න වැඩමනුව නිලදාර නිකන්නේ වැඩිහරිය කින්නේ අද වැඩක් කරන්තයෑ නිකං ඉන්නවනි කොම එහෙම නම් මම කියන්න හරි මම නැවත් ං ඔොයාගෙන් හන් ප්‍රස්න හරි එහෙම අනවශ්‍යයි කියලා හිතෙනව නම් මේ රාජ්‍ය සේවකයන් වෙනවල් මේ පළස් සභාව යම්කිිති තිීන්දුව ගණ්ඩෝන. ඒ තීන්දූ ගන්නවා කියන්න මේ දැම් මේක අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව නීතිගත වෙලා තියන්නේ ය විරුද්දුනත් ම විරුද්ධ අපි කවරු රුද්දුනත් අපිටෙන් විරුද්ධයි කියල කරන්න පුළුවන් දෙයක් නෑ. ආණ්ඩුකම් ව්‍යවස්ථා තුළ අපි පළා සභාවත් එක්ක තමයින්නේ. එහෙමනා පාලිමේතුූ යෝජනාගල්ලා ස්තිර කරගෙන මේ පළස්භාව ක්‍රමය අයිංකල්ලා මේ ඉන්න සේවකන්ට මොක් ෙහිලාට යන්න ීන තැන අපිදන්න පවුගගේ දස්ොල මේ ආණ්ඩුව බලට පත්වෙන්න්නවා ජාතික පාසල්මිච්චර ගානක් පිහිටුවන්න යනයි කියලා. ජාතික පාසල් පිටුවන්න කියලා පේතිබිච්ච පල න හොඳම පාසල්තිකාරගෙන ලක්ෂ ගානක් මුදල්දීලා බෝඩ් එකක් ගහල තිබ්බා. නමුත් තාම පාලනය වෙන්නේ පාසල්තික ඔක්කොම. තාම පාලනය වෙන්නේ මේ පලස්සබයි. ජනතාවගේ චන්දගන්න ඕනින්ද ජාතික පාසල් මෙච්චනක් හදනයි කියලා මහා ලොකෝට කතා කල්. ෝඩ් එකගේ ඒට්වායි විතරයි දැම්න්නේේ නමු සියලුම මේ අධ්‍යාපනය පාලලි වෙන්න පාස භවතුරි ඒවා මිනිසුන්ගේ වැරැදිලීමේ ඒව රජේ වැරදි ඔ පලාසබ කොච්චර පාසල් ආරම්භ කලාාද ඒවගේ පාසල් ඔලට අවශ්‍ය කරන්න ගොඩ නැගල්ලි සම්පත් අනන්ත අප්‍රමාණ පාස පහලින් දීල තියනවා මේ මුදල් ගැනවට හතිියයටට නීතිෙන් කතා කරන්න පුළුවන්කමන්නේ අධ්‍යාපනය වෙනුවෙන් විශල මුදලක්ෙන් කළ තින. සෑම පාසලක අවශ්‍ය සමහර පාසැල් තිිවනාා වැචිකිිලියයක් නැති පාසල් අෞුදු ගන තියෙන ඇැතිම ජාති පාසල් ත්චත් යකයි. නමුත් පළස්වභවත් තුළනම් සෑම පාසලකටම අවශ්‍ය වෙන්න සම්පත් අපිල්ි ලබා දීලා තින. ඒ අපිට බයනතුූ කතා කරන්න පුළුවන් පලාලසබාව කැට ලු සේාව කිටක දිීල. ලක්තේරණ පූුවතකට ඒහා කියීර වටගෙනක කුමක්.